බුදුදහමින් ඔපවත් වූ සුපහන් ජීවිතයක් උදෙසා දවසේ සිතුවිල්ල. හැම දෙනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන සුබ දවසක් වේවා. මං අද ඔබ හැම දෙනාටම සිහිපත් කරන්න කල්පනා කළේ විශේෂයෙන්ම මේ රැකියාවන්වලට යන අපේ වෘත්තීය ප්‍රජාවට තමන්ගේ මනසත් එවගේම මනස නිරෝගිතාවෙන් තියාගෙන රටට වැඩක් කරන අයෙක් විදියට ඔබ තුළ තියෙන වටිනාකමත් අවබෝධ කරලා දෙන්න. ඔබ උදේ පාන්දරම අවදි වෙන්නට ඇති. ඒ වගේම අද මම රැකියාවට යනවා කියලා ඊට ගැළපෙන ආකාරයට ආහාර පාන ටික සූදානම් කරගෙන ඊයේ සවස සූදානම් කරගත්ත ඇඳුම් ආයිත්තම් ටික මැනවින් තමන්ගේ ගත දවටගෙන දැන් ඔබ කාර්යාල සේවයට පිටත් වෙන සූදානම් ඇති. කාර්යාල සේවයට විතරක් නෙමෙයි මේ රටේ යම් වූ අවශ්‍යතාවයක් සපුරන වෘත්තිකයෙක් නම් ඔබ. ඔබ මේ රටේ වටිනා සම්පතක්. අපි සමහර විට උගත්කම අනුව, වත්කම අනුව, පවුල් පරිසරය අනුව අපි කරන රස්සාව විවිධ වෙන්න පුළුවන්. ඒවට සමාජයේ යම් යම් මිනුම් ක්‍රමත් ලබා දීලා ඇති. ඒ වුණාට අපි ඉහළම වෘත්තියේ සිට පහළම වෘත්තිය දක්වා කියලා වෘත්තීන් බෙදන්න පුළුවන් කමක් නැහැ. ඔබ කරන්නේ මේ රටට වමනා කරන සේවය. මම උදාහරණයක් කියන්නම්කෝ. අපි නගරයට ගියාම ඔය නගරයට අලංකාරය එකතු වෙන්නේ වාහන ටිකෙන්වත් ගොඩනැගිලි වලින්වත් ඇවිදින මිනිසුන්ගෙන්වත් නෙමෙයි. ඒ නගරයේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් විදියට පවතින්නේ ඔය නගරේ පිරිසිදු කරන අපේ කම්කරුවෝ ටික නිසා. ඒ සහෝදර කම්කරුවෝ ටික නැති වුණොත් ඔබ ඔය hina වෙලා හොඳට අත් දෙක පද්දලා කඩිසරව මේ ප්‍රබෝධමත් උදෑසන පාරි ගමන් කරයිද? ඔබ තමන්ගේ අතින් නහය අල්ලගෙන යයි. ඒ වගේම අහක බලාගෙන යයි. කෙළක ගහයයි. ඇයි? අර කම්කරුවෝ කරන වැඩි නොකෙරුණ නිසා. අන්නේ හින්දා වෘත්තියට වටිනාකම අපි බෙදන්නට හොඳ නැහැ. හැම කෙනෙක්ම මේ රටට කරන්නේ සේවයක්. ඒ නිසා අපි ක්ෂේත්‍රයේ කුමක් වුවත් රටට වැඩ කරන වෘත්තිකයෙක් ඔබ. ඔබට වේතනයක් ලැබෙයි. ඒ කියන්නේ පඩියක් හම්බ වෙනවා. ඔය ලැබෙන වැටුප ඔබට ලැබෙන්නේ ඔබේ ශාරීරික වටිනාකමට නෙමෙයි. ඔබේ බුද්ධිය වටිනාකමටත් නෙමෙයි. ඔබේ බුද්ධිය හරි වටිනවා. ඒ වගේම ඔබේ ශරීරයත් හරි වටිනවා. ඔබ කරන සේවය ඊට වඩා වටිනවා. ඒ සේ කරන සේවයට වටිනාකමක් විදියට කාලින වශයෙන් ගත්තාම ආර්ථික ප්‍රශ්න අපට ඕන තරම් ඇති. ඒ වුණාට ඔබ හිතන්න එපා මගේ වෘත්තිය පහත්, මගේ වෘත්තිය උසස්, මගේ වෘත්තිය තමයි හොඳම, මගේ වෘත්තිය මේ සමාජයේ ගණන් ගන්නේ නැහැ. නෑ, එහෙම ભેදයක් නැහැ. මේ රටට වමනා කරන සේවය ඔබ ළඟ තියෙන්නේ. ඔබ ඒ සේවය කරේ නැත්තම් කවුද ඒක කරන්නේ? අපිට කවුරත් කරලා දෙන්නේ නෑනේ. නිකමට හිතන්නකෝ. අපි අපේ ගෙදර තියෙන සනීපාරක්ෂක ස්ථාන අපි හොඳට සුද්ධ පවිත්‍ර කරලා හොදගන්නවා නේද? පිරිසිදු කරගන්නවා නේද? ඔබ ඔබේ ඇඳුම් පැළඳුම් ටික පිරිසිදුව තියාගන්නවා. ඒ වගේම ක්‍රමවත් ඔබ ඔබේ ජීවිතේ හැඩගස්ස ගන්නවා. එහෙනම් ඔබ මේ සමාජයේ තව එක පුරුකක් විතරයි. ඔබ ඒ දේ කරනවා වගේම ඔබටත් තිබෙන යුතුකමක් හා වගකීමක් ඒ සේවයේ සලසන නිලධාරියෙක් වෙන්න පුළුවන්, කම්කරුවෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යවසායකයෙක් විදියට ඔබ මේ රටට සමාජයට ඉතාමත් වටිනා කෙනෙක්. ඒ වටිනාකම හොඳට අවබෝධ කරගන්න. ඒ මුදලට තක්සේරු කරන්න යන්න එපා. අපිට සමහර දේවල් තියෙනවා මුදලින් තක්සේරු කරන්න බෑ. අපි ඒ වුණාට හිතනවා මට මෙච්චර මුදලක් ලැබෙන්න ඕනි, නමුත් ලැබෙන්නේ මෙච්චරයි. අර වෘත්තිය කරන අයට මෙච්චර ලැබෙනවා. ඇයි අපි පහද්ද? එහෙම හිතන්න එපා. ඔබට ඔබේ වෘත්තිය වටිනාකම, ඔබේ බුද්ධිය වටිනාකම අමිලයි. ඉතින් ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙන්නත්, ඒ වගේම අවශ්‍යතා සීමා සහිතව පවත්වාගෙන යන්නටත් අපේ හිත හදාගන්නට ඕනි. ඒ නිසා මේ පින්බර උදෑසන අපේ සේවා වලට පිටත් වී යාමට සූදානම් වෙන අපේ මව්පියවරුන්, ඒ වගේම තරුණ තරුණියන් තමන්ගේ යුතුකම වගකීම මැනවින් සිද්ධ කරන්න. ඒ ඔබෙන් රටට වෙන්න ඕනෑ කරන දෙයක්. ඔබේ යුතුකමක්සේ සලකා කටයුතු කරන්න. එවිට ඔබ රටට ණය නැති පුද්ගලි බවට පත්වේවි. ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණයි.